හගර ධර්මදේශනාවල වැඩීමම තියනක තමයි අපපමාදෝ අම්මට පතන්. ප්‍රමාද වෙන්න පාගන එක. එදත්තිබුණ මේ පන්ති බේදය.ඉදත්තිබුණ මේ කුල බේදය පරමක්සිෙත්තකොට මහිතන තේරගාතා තේරගාතා හරි කියවල දන. උදදුහාමුදරුවෝගේ හැමක් කෙනෙක් එක සමයි. ්‍රවුර හාමු දෘත්කයි, සුනීත හාමු දෘත් එකයි නිර්වාන මාරක අපි ගම කරන්නඕන එකකති පත්ති වලට වැඩිතන දෙන්නවාන දහදරු කිය නතේෙම පාරකයායන්න ඔකොට කියනේ පාර යන එක. ද පොතැහිතයි ඩ සටහනිින් අපබි සාකචක්්ඡා කරන්නේ ලෝතුරා බුද්ධත්වයට පත්වෙන්න්නට කලින් සාරා සංකෙ කල්ප ලක්ෂයක් තෙස්සේ ඒ සඳහා පාරමිතා පිරූ අයුරු ගැන ලියවුුණු මෛත්‍රීිය ගැන ලියවුුණු මෛත්‍රියෙන් කොහොමද මේ ගමන ආවිකනෙක ගැන බොහොම අපපුරුවට මෛත්‍රී සහගතව ලියවුුණු කෘතියක් ගැන දිනක් වෙසතුරු කුමරු ඇතුළුපුරේද පිටපුරේද ඇවිද්දේය. ඇතුළුපුරේ විසිතුරු මැදුරු නැරඹුවේය. සතුටින් සිනාවෙන් පියතෙපුලින් පසුුවන්නන්දුට වේය. පිටපුරයට ගිය පසු ඔහුට පෙනුණේ ඒ අනික් පැත්තය. ඌයේ පැල් පත්ය කටුමෙටිකෙ වල්ය අතු පැලවල්්‍ය හත් අට දෙනා ගුළි ගැසි එකට ජීවත්වෙන කුඩාගෙවල්ලය. ඒවායේ යහන් නැත. ුන්ගේ මුහුණුවල ඕයේ දුක්ක බිය හා සැකයයි. මැලවුුණු මුහුණු හ විසල් බඩගිරිි සහිත කුඩා දරුවෝ වෙෙසතුරුගේ රිය දැකවීදියට හ. යමක් ලබා ගැනීමට අද්දිගු කළහ. කුමරු මඟදී වැලඳීමට ගෙනගේ රස කැවිලිබඳුන් හිස්කොට ඒ දරුවන් අතර බෙදීය ඔවුන්ට පනකඳ ඇති බව කුමරුට පෙනුනේ කැවිලිවලට රන්ඩුවෙන අයිරු දකින විටය. කුමඩු රියෙන් බැස පැල්පතක් තුළට ගියේය. දිකඩකින් හිසවසාගත් ගැහනයක් රෝගීසියක්ක් සැමියාාට කැඳබෙදයි. මොහු රෝගීවදින තුනයි කුලියක් මලියක් කරගන්නට බැහැ අද ගෙදරපත් නෑ කැඳ ටිකක් හදා දුන්නා ඇය කීවාය. කුමරු පිටිනුවර පුරාදුටුේ දුප්පත්කමය එදා සවස කුමර චේතියරිය දුරා සමග රජමාලිකයට යාාපද ගබඩා කිහිපයක් නැරමීමට ගියේය. ඒවා ධාන්‍යවලින්ද විධ බෝගවලින්ද පිරී තිබිණ විද දශවලින් ආරෙදි පිළිදවිය මුතුමැනිි ්‍රන්කාසි කපඩාද විය මේවාපට ලැබෙන්න්නේ එක සේද කුමරු ඇසීය කුමරුණි. රටපුරා තොටුපලවල් වැඩපලවල් කම්හල්, කුමරු වත්තු උයන් මත් පැන්හල් අලවිහල් ආදී ධනය උපදවන සෑම තැනකින්ම රජතුමාට බදු ලැබෙනවා. රටවැස්සියා උපදවන දේන් කොටසක් රාජකිය බාණ්ඩාගාරයට ලබෙනවා. වනන්තරේ දඩයම් කරන්න වැද්දන්ගෙන් පවා බදු මුදල් අය කරනවා. ර යන රථවලින් ද බදු ගන්නවා. වැඩකරන හැම කෙනෙක්ම බාණ්ඩාගාරයට බදු ගෙවනවා. එසේ ගෙවන බදුවලින් තමා මේ බාණ්ඩාගාරය පිරන්නෙත්. බදුගැන බොහෝ කතාවෙන කාලක ඔබට තේරෙනවා ඇති සිතනවා ඇති. මේ සියලුදන් නැවත නැවත පුනරොච්චාරණය වෙමින් පවතින බව. අපි මුහුණ දෙෙන සිද්ධීන් ඔක්කොම එකක්. ඒ සිද්ධීන් අපිට විධවේශයෙන් තමයි එන්නේ අපි ඒයට මුහුණ දෙන්නේත් විවිධ විදියට. ඒ විවිධ විදියට මුහුණ දීමේ ආපාසය අපට ලැබෙන්න්නේ අප කොතරම් ඒ ගැන දැනුම් වදක කියෙන කාරණය මත අපට කොතරම් දරාගන්නට පුළුවන්ද කියන කාරණය මත නමුත් අප මතකත වගතයුතු කාරණය වෙන්නේ මේ සියලු සිද්ධීන් එදා වගේම අදත් එක ම වේෂයකින් පැමිණෙන බව අද පොතා හිතැයි වැඩසටහනින් අපි සාකච්ඡා කරන්නේ මෛත්‍රී සාගරය කියන දෙනගම සිරිවර්ධන දේෂ්ඨ ලේකකයා විසින් රචිත මේ පෘතිය ගැන. දෙනගම සිරිවර්ධන අපේ දේෂ්ඨ ලේකකෑ වගේ මංහිතන මම නිවරදී මම මගේ ගුරතුමෙක් කියලා කිව්වත් ඔබතුමාගෙන් පිළිගන්න ගම මම අහන්න කැමති මෛත්‍රී සාගරය වගේ පොතක් ලියන්නට හේතුවෙච්ච කාරණය මකක්ද කියර. මම ළමාකාල ඉද්‍රම බුදුහාමුදුරුව පිළිබඳව හිටිය හරීම ආදරයකින් හරිම සද්ධාවකින්. බුදුහාන්දුරුවන කතා කරපු අවස්ථාවලද කරම බැඩිහිටෙකුුණ පස්සෙ මට ඇත්තරම සබෝ තැන්වලදි බුදුහාමුදුරගන කතා කරන හැට කඳරුවා. ඒකට හේතුනේ මේ වගේ මෛත්‍යයෙන් පිරුණු කෙනෙක් ගැනමට හිතන්වත් බෑ. බුදුහාදුරයි ජීතය ගත්තම වාා තැන්වලදි බුදහාමුදුරුවෝ මේ අනත් ෝක සත්වයා දුකෙන් මත් බුදාගන්න ඕන කියනඒ උදාර අරමුණය යුක්තව උන්වහන්සේ කැපවෙ හැටි මට පෙනුණම්. දැන් ඒ දිගින් දිකටම ඒවගේ සිද්ධ වලින් සුබේද තාපස කාලින්දලා. ඊට පස්සේඋන්වහසේ පාර්මිතා පුරණ ඒ බෝසත් කාලේද. ඊට පස්සේ සිද්ධාර්ථ කුමා රවදියදීත්. ඊළඟට බදුබුදදු බව ලැුණට පස්සේ පිරුණම් පානුතුර. ඒය මෛත්‍රී එක දිගට එක වගේම ගලාගෙන ගිය ඉතින් මේ මෛත්‍රී පිළිබඳව හිතනකොට ඇතර මම හරිීමම සංවේද වුණ බොහෝ අවස්ථාවලද ඉතින් මට එටනාා මං කව දහරි බදදුහාදුරුවන් මෛත්‍ර ැන පොතක් ලියන වගල හිට ම පොත් ගොඩක් ලිය යෙනන පොත්තිකකිසිේසුවක්විතර නමුත් මට ඒ එක පොතකට පොත්තකින්වත් නොලබුණු සතුටක් මේ පොත ලියද්දි හැබුණා ඇතරම බුදුහාමුන්දුරන්ගේ මෛත්‍රී ගැන මම කිවගාත් පොත්කි කියන පටන්ගත්තා පොත ලියන්න කලින් ත්‍රිපටකේත්. ඒවගේම මහා යාන සහ මේ තේරවාදී පොතපත් බුද්ධ චර්තය පිළිබඳව විධාය ලියපු පොතුත් ඔක් කියවලා හදාරලා තමයි පොත ලියන්න පටන් ගත්තේ. ඇතරම ඒ මාස පහක්විතර ට ගතුුණ මේ පොතලාන්න එක දිගටම වෙන කිසිීම වැඩක යෙදෙන් නැතිව. මම බුදු හාමුදුරුව ගැන මේ මෛත්‍රයගැන්ම ලිව්වා. ඒ මෛත්‍රී ගැන ලියන්න ඔබතුමා තෝරගන්නවා එක එක ආත්ම බවවල බුද්ධත්වයට පත්වීම සඳහා ගතකරගෙන එන කාලයේ විවි දවස්ථා. ඒ විෂේපතයම ඒ විදම තෝරගන්න හේතුවමොකක්ත. ඇති ම පොතලය නිස්සලමං හිතුවයි මම යුග හතරකට මේ පොත බෙදන මකිල හිට. එකක් තම අර සුමේ දාවදිය ඊළංඟවදී තමයි බෝසත් අවදිය. ඊලාංගදී තමයි සිද්ධාතු කුමාරාවදිය ඊට පස්සේ බුදුරය පස්ස. තකට පන්ත්‍ර පනජාත පොත්වා මටමතන්ද උදවවෙන්නේ ඒ ජාහැම කතාාවක්ම ඇතරෝ මෛත්‍රයෙන් පිරිියා. නමුත් මෛත්‍රයේ උතුරන එකට හිතර කතා නවයක් මන්තෝර ගත්තා. ජාත කතා ඒ යිදී මනුෂ්‍යාත්ම ලපපුුවත් ඒවගේම තිරිසං භව ප්‍රදිච්චත් උත්‍ර තියනෝ ඒ මනුෂ්‍යාත්ම ලබපුය තිරිසං ආත්ම ලපු අයෙත් කිසිද වෙනසක් නැදව එකගේ මේ මෛත්‍රී ගලාගෙන පු හැටි පේ. ඒ ඇ ර ෙක් දිියට උපදනවා වඳුරු රජෙක් විදිහට උපදිනවා විධාත්ම බව ගත කරන. බව ගත කරන. ඔ මහා අපි ජාතකය ගත් තම ඒ ජාතකය එක කතාවක් මංෝක දිරිපත් කරනවා. මහාි කිය ඒ ජාතකයන වඳුරා මේ ඇඳ වඳරු දහස්සකගේ නායකයෙක්. රදකම දෙන්න වදු අන්ත්තයිම අප ආරක්ෂා කරන්ගල හිට. අප ප්‍රශ් දන තුම ඳදර වඳදුවර නායකත්වයදන්න. ඉති ඒ නායකත්වය දුන්න වගේම ඒ අවස්ථාවදේ වන්දුරන්ග තුන බලාපොත්තු ඉෂ් කරමින් එය මුළු පරාජපාන කාලයෙම කැප කරනවා. එක අවස්ථාවක් නොම කතාවේ බරනස්තුර රජ්ජරු ඇවිල්ලා ඒ වඳුරුව ඉන්න අඹගහ වට කරලා එදා රයක්ඉන්නවා ඒ ගහයට පසෙද ල් ල්ිුනයන් පස්සේ මේ වන්දුරෝටික මරල්ලා මස් කනාදහස තමයිතිබුණ මේ කුමන්ත්‍රණය මේ වඳුර නායකට දැනගන්න ලබෙනෝ ඇහ අහනවා. ඊට පස්සේ මේ වන්දුර කරන මේ වන්දර දාාහත්තක්ක මං බේරෙන් ඕන මට වාරදුුණු ජවිත මේවා රාජනායක වසේගේ ජනතාව ජීවත් කරන්න නායකයා එමනත්තන් ඒනායක අංගලයන්න ඕන්න දුක රටවල්ලට සමරවාංක නායක ගීතරනය තමට ේරනම් රට හදාගන්න කියලාහිට. දැන් මේ වදුර නායක වන්දර රජර. උපක්්‍රම සීලිව ඉක්තර වැඩි පිල්ලක් ගෙනියනවා. ඒ ගඟක් අදර තියෙන්නේ. තොට අඹ ගහ තියෙන්නේ කිසිීම ගහකට කිටතුු නොවන්න හම ඇන යන ග නිි ගස්තු පහිල්ල තියනෙ ගහකින් ගහට පනනින්න බෑ. එතකො ැන් බිමට බන්නව තරජුරන්ග මිනිස්විසි මරණවා මේ මේ වන්ුරජට පස කල්පනා කරන අයට මතක් වෙන. අර ගන් ගගක් තියනවා ගඟගේ ඒහා පැත්ති තියෙනවා ගහක්. ඒ හ ලකු වෙල පැටිලා දියනවා මට මතකයි කියලා අහිතනවා ඒ වැල සමහරවිට මේ ගගේ ප්‍රදිග පලට වඩ දිග දිගායිගල මංහිතනවා මම හා පැත්තට පැනල මේ වැල ගැටගහගෙන වැල එක කෙලවරක්ඒ ගහේ තියද්ද අනිත් කෙලවර ගැ ගහ ගෙන ම මෙ හට පනිිනවා පැනල මේ මේ අයි බේරගන්න පුළන්ගදට ඒ ද්ඩක් කදනවා. කිය ඇලදිගේ අනිත් වදරට අනිි පැත්තට ය න්න පුළන්ගේ. ඉතින් ඇතර මේ ඒ අවස්ථාවදී ඒ අරවිදිට වැලබැඳගෙන පැන්න නමුත් පැන්නම ගහට පනි බෑ ගහය අත්තම අල්ලගත්ති. එතකටද යාහට අයියන්න බෑ පත්තකට පස්ස මේ වඳර කියනු අනිත්තයට දැන් ඔන්න ඒ දන්තක් හැදුව මම දැන් මම මේ අල්ලගෙන ඉන්න මගේ ඒදඩ කෙල් කනක්තමයි වඳුරගේ ඇන් මගේ ඇඟ ටුඩින්න්කුල්තියලා හමරේ මේ වැලදිගේ හිිල බීත බේරගන්න කියලෙ නමුත් ඒේ වඳුර කයාගන්නන අපට බෑ අපේ නායක දාලායන්න. ට කහොමද මේ ශ්‍රෂ් පුද්වෙලග ඇද ඇඟ පාගන්නන්නේ ඒ වගේ හරි දුකෙෙන් නමුත් මේ යා කියන මේ ඕෝඩ කතා කියනතු හාම යන්න මාත් එනවා කිය හිට පස්සේ යන්නවා ඔය ඔය කණඩය මේ හිටියද එක වන්දුර ඒ වන්දුරට ඒ වඳුරට උමනවතිබන මේ කණ්ඩාම නාය කිය වෙන්න ඉතින් ඒ හල්පනාකරට මමතවයි නි නායග නමුත් මේ මුම් මට නායකත්ව දෙන්න කියලා බහ වයිරෙන් හිට මේ රදජුරෝ ගැන අවසාට ගේිය ඒ වදදුර තමයි න්ඩම ඔක්ොමලිටගියඒ ගඟගින් හැපැතට පෙන්න්න මේ වන්දර පනිින ගමන අර රජ්ජුර නායකර වන්දරගේ පපු හපාකාල යන්නේ හපාකාලය යන ඇතකට කෑගන්න මෙයයි මුුත් කියන්න උබ සූපත්වේවා ඔබ ඉක්මින් ගිහිල්ල බේලාට පස්සද වහෝ ගල ලිය ගරන ඊලට මේය දන්න දැම ලිය ගල්ලීම් වැැඩවීම නිසාමයායගේ මර්ණය සිත්වේවා එහම කල්පනා කරන්න හැබැයියා සතු වෙනෝ දැ නමස අනු නමයක්ම දැම් බේල්ලාක්. ට සන්ත සයිගල් හ මනිකට රජරම සිද්ධිය ේ ක්කම රජිරුවෝ මය පහට ගන්න පහග ර ජ ස් ක කට මුත්තර න්න නමුත්ව ති කුලොඩුම න්දුර ජර කුලොඩු වන්දර ැරන රන මරෙන් සු පත්වේ වාක් ි රක් නේ රජිර න් යගේ ස බ ලු ර ආද යන ය වද තියෙ මිනිසු ජීත ලබ දන්නන රන්න නිස්ස සත් . හැම සතිකට මයිත්‍ර කරන්න කියලා ඇ මයිත්‍ර බවත්තු ගන්ඩල මයි මේ වඳුර ඇිය ගන්න කලෙන්න අනි සතුන්ගේ ජීවිත බේර දෙන්න කියල ක් කරනවා ඒගේ ඉ එතන බෝධ බෝධි සත්වය තම අර නායක වඳුරා එයා ඒගේ බෝධ සොත්වය ඉපදුනු හැම ආත්මභාවයක දම වගේ ඔයාගේ මෛත්‍රී පාල තියනවා. ඉතින් වගේ කතන්දර තුළින් ම මම දැක්ක ඇතරම උතුරා ගලා යන්න ඒ මහා මෛත්‍රිය ඒවගේ කතන්දර නවයක් තියනවා ඒ නවයෙන් අවසානික තිය වි්සන්්‍ර ජාතකයේ විශ්සන්ත රජුරන්ගේ කොටසක්ම ඇරදැ දුවකිවික විමුලින්ම ඒවගේතින් මේ මෛත්‍රී උතරායනාවස් තවල් ගොඩාක් මම ජැක්වේ ඇතර මට අවශ්‍යනා මේ කතන්ද්‍ර කියවන කොට මේ තරිතන් සතුතුරත් මේ මෛත්‍ර තිබුණා ඒ මෛත්‍රී අපිට අපේ ජනතාවතුර ඇතිවෙන්න ඕනෙ කෙන අදහසටයි මට තිබපු තිබුණි මිගනායකඇත් එහෙමයි. මිගනායකයත් මිගනායක මේ කතාපුරා තියෙන මෛත්‍රිය ඔබතුමාගේ මේ භාෂාවෙනුත් අපිට වැෑහෙනවා. ඔබතුමා ලියන්නේ ඒ මෛත්‍රී සහගත සිතින්ම කියන එක අපිට ලේඛන ශෛලියෙන් පෙනෙනවා. ලේඛකයකුට තමන් ලියන විෂය ගැන. ඒ විෂයට අදාල භාෂාව හදා ගන්න එක ගැන ඔබතුමාට මකද හිතේ. ඒගනෙ මට කියනවවා හොද දැ. ටහොඳ මෛත්‍ර දැන් බංකවනේ දැන් ඔය මාස පහම මරදැ අවුද හැත්තටක් වෙනවා වගේ ස මගේ උබන්ධනය පිරිත්තිව වුණේ ඒය අවරුදු ඇත්ටර්ටේ හොඳම මාස පහතමයි මේ මාස පහගෙන ම හිතන්නේ ම සතුටින් හිටිය බදුම සතුටකින් හිටිය මුළු සිරරම නිවීලී නිවී සහන්තව බවට පත් පත්ය තත්ව ඇත්ති වනේ මට හිතර ම් දැන්ම ඉන්නේ මෛත්‍රී සමාදියද කිය හි. තරන් සුවයකින්තයි ම හිටිය. ඉති ඒ සුවයි දෙගඇතමයි ලියවුනේ මගේ තන් ඒමගේ හිතේ ම තත්වර ගැලපනනිවිද භාාව සකස්තුනාව දක හිතන මිතු ආසයක් ගත්තන නෑ අමුත්ේම මේ පොත ලියන්නන වගේ වචචන වලින් මේගේ භාෂාවක මේගේ රථාවලින් කියලා. ඉ ඉබේම ලියුණනාවගත මර දැනෙන්නේ. ඔබතුමා අපිට පුවත්තත් කලා ඇතුලේ මධ්‍ය කලා ඇලේ ගරුවරයක්නේ ඔබතුමා පිට උගන්නනවා. ඒකාේ ම ඉගෙන ගෙන තියනවා ඔබතුමාගේ. භාෂාව කොහොමද තමන්ට අදාල විෂයට අනුව භාවිත කරන්නේ කියලා. ඇතර ඒකතින්ඒ තමන් ලියන දයට අවන්වෙන්න ඕන තම ඉස්සල්ලම මේ ඉවස්සේ ඒක තමන්ගෙම දෙයක් කරගන්න ඕන ත ඒ දයට අවංක වුණාම ඒකට ගැලපෙන භාෂා හිත නොම්. හදව ඇතුලින් එනවා කිය හිට මාහිත නොමට හද සන්තෝ සෑ ුදුව කතාගෙනටම ගුරුවහෙක්ුුණ ගැලනමු මාහිතන. ට ගරුර ෙක් වය හ තත්ට දැ ඔබුදුව දීන ලදන හරිම සන්තසයි මර්තන අවුරදු විශ්චකට පහලකට ිස්්තරේ මුණ ගහුණේන අපි මුණ ගැහුණම ම ඔබතුමාග ඉගෙන ගත්තා. බොහෝම ජීවිතයට ලිවීම සම්බන්ධයෙන් බොහෝම හොඳ උපදේශයක් ලැබුණන මම කියනවා ඒ එකක ඉදිරියේදී. ඔබතුමා බොහෝ කාලයක් තිස්සේ බෞද්ධ දර්ශනය ගැන දැන් අපි ආගම කියලා ගත් තම මේක බෞද්ධාගමික පිළිවෙත්වලට මූලික වෙච්චා ගමක් කොඩක් අය අදහමින් ඉන්නවා. සමහරවෙලාවට ප්‍රදර්ශනකාමී ආගමක් විදියට. හැබැයි දීර්කාලයක් තිස්සේ ඔබතුමාාව දන්න හඳුනන කෙනෙක් විදියට මම ඔබතුමාගේ දැක්කදේ තමයි දර්ශනය පසුප සහබායාාවමුකුයි ඔබතුමාට තියෙන්නේ. එතකොට මේ නිර්මාණ කෘති සහ. ඔබතුමාගේ ලේඛන ලිවිසැරිය තුළේ අ බෞද්ධ දර්ශනය පාඨකයන්ට දෙන්න දරනන්න උත්සාහය ගැන කතා කළ. ඇයිිහෙම කළ යුතු ේකය මකල යුත්ත ඇත ුද හදර යුත්තේකන. බුදුහන්දරුව අට පිරුණවා පාණ වෙලාදී. දීවරු මල් වෂි වස්සනවා ඒතර බුදුන්දරුව ආනදහාන්ුර කියනවාන්නේ මොනවත් මේ කරන්නේ මේවා නිශ්පලයි මේක නෙවෙයි අව කරන්න ඕන ප්‍රතිපත්ති පුරන් ඕනේ එක කියෑන බදුදහන්ර චතුරාත් සත්්‍යය. ඒ න පට පාද ේ සනා කල තියන නිරවා මාර්ග පැහදදිලි කර තියන දුක ිද මග පැදිික තියනවා ඒ රර්ගේ ගමන් කරන්න නැතිව. අපේ ආමස පූජාවල්වලට මුල් තැන දෙනවා. එ එහම අදේ ඒගේ තත්වක් තියනෙ දැ රුගන්ගල සට ිල්ලලා ලක්ෂයක්ක් මල් පූජි කරන. වගේ සිද වගේට හල්ලබෙනන ඒට ර රන හ සර තනවා. ඒම අයත් ඉන්නවා. දත්ඇත ඒ මොක්ද දතව නති බදහන්දර කියලදල කියන ඇතරම. ඉතාමත් ඉක්මනින් ඉස ගිනිගත්ත බිණහෙක්ගේ. ඒ ගින්න නිවන්න නොන්දනවාගේ තා මික්මනින් වෙලාම මොන වෙලාප මරණයට පත්තෙත් දන්න මරණයට පත්වන පස්සේ මොල් බවයකට අයිද දන්න. සංසාර ගමන හරිම ෑයනයි බොහ ිහිසු. තක පද ල බෙදන්න ඒනිස හම අප ා බදාහර හැමේ බද්ධාර ධර්ම දශනවල වැඩීම තයනක තමයි අපපමද අමත පදන් ප්‍රමාද වන්න පාගනක දහන්ර පිර ප හද ේ ප්‍රමාාදන්නප හරිම භයනකයි. තා මික්මිින් මේ මාර්ගයට වැටල්ල නිවාය අබෝධ කරගන ේ දන්සාර ගම ගරගන්නකිලෙට. ඉති බුද්හන්ර ඉල්ලීම බුදහරයන අපේ ්‍රේෂචතම ගුරතුමාය අපි මඟ පෙන්වන්න අමාරුවපදේශකය ඉති උන්වවාසේ දේශනා කරපුඒ. ඒ ඉල්ලීම කරපු මහා ඉතාම ඒ දැවන්ත වැදගත් ඉල්ලීමට අප එකගවෙන්න ඕන එකවෙන්නවන. අපි විෂේ ආමිස පූජාන අර්කගෙ කිය නොනෙවෙයි නමුත් ආමිසෝල මෝලික පදනම පම යි දාව කනකල හැකි රන් අපි උදහු දේශනා කරපුේ නිර්වාණ මාර්කය අපි ගම කරන්න ඕනහම් ප්‍රතිපතිත් වලට වැඩිතනක් දෙන්න ඕන. ඉති ඒකතින් මගේ දැන් දීර්ය කාලයක් තිස්සේහෙම ඒ තත්වේ තිබුණ ඇතරම එක යුගයක්ති වුණ. ධර්මය සම්පූර්ණම ඇත්තලා මේ අපි කෙළින්ම මේ මාක්ආදී ව්‍යාපාරට සම්බන්ධයලා ඒවගේ මට එහෙම ඉතිහාසයක් තියෙන හුණ වන්න කට ගල් ලැබයි මේ ඒ වෙන ම්‍යාපාරත්වන මේ දැතති ද ජන්තයික්රු ියාපරණන්නවෙේ එහ වැඩිල්ල තිබුණ හැබයි නැමුත් ඒකානෙත් ට තිබුණ මගේ පුස්ථකාලේ මාක්ස් ඉංග්‍රෙස් ක ලෙනින්ගේ පොත්තියන පොත්්‍රාක්ක තත්තු ගානක ම ත් ර හ ර ල ගො නන් ත හර පොත් හම ම තත් ත්ව ව ර පස් ක් ග ගගේ ප්‍රතිමාතිය න මගේ කාමරය උඩිම තින බුදහන්ර ිතුර කොට ම ත්වත් ව එකන ඇතරම භාවන කල නැතිුණාට ඒකාල මේ නිතර්ම මේ සමාජවාදයගෙන කතා කර හිටියට මගේ හිතේතුන හැමිලේ මගේ හිවත් හදව ඇතන බදහාන්දුරගඩ හිටිය ැබ ගට හිටිය බැ ඉවට පස්සෙ පස්සෙ නොය හේතුවන්මත්ව මගේන්න මක්ස් අතරය අනමයි. ක්ක කියන ති ්‍රේෂ් දගල කාල් මාක්ක කියයනත් මෛත්‍රය පිරිච්ච මර්කෙනෙක්. යා සමාජයේ භා විෂම අසාාන්නට බුදුරුණු කමකට පන්ති නිරධනන්තිය ගලවා ගැන සඳ ්‍රේෂ්්‍රතම දර්සන දේශකරනෙක්නේ ොු සමානාත්මතාව එහම කෙනෙ එයා මෛත්‍ර පිරි්චෙනෙ අනි කා ක් ත මිස් ප්‍රක්සන දියන කොට මේ බුදු හාමුදුරන ල ද දැනගරති ුන්න නමත් අවසාන කාර න කොට මක්. ආන්දුරග දැනැති වුණා මමක් කියවුවතක තැනක දවසා කාල්මාක්ෂ දියනෝ තමන්ගේ දුවට ලියමක් ඒ ලියමි තියෙනවා දුවේ මම දැන් මේ තනල්ලේ ඇවිදිනවා මේ ඇවිදිනකොට දැම් වාසය මෙයා මගේ හිතේ දැන් පිරිලා තියෙන්නේ අර ගෞතම බුද්ධගේ ශ්‍රාවකින්ගේ හිතේතිබුුණු සාන්තිය නිවිච්ච බව ඒ මට දැන නොහෙම් කිය කිය ඉතින් කාල්මාක්ෂ එතකොට ම හිතන තේරගාතා තේරගාතා හරි කියවල දියනවා. හ ංසல ්‍රකාසන්. ති ස . ඒන තැකට විත්තවනවද කාල් මාක් වගේ උදාර් මනුස්්‍යේක් ඒ සම කාල් මාස්තක තිබුණුේ බුල කාලතුුණු ගෞරේ එක අදත්තියනවා ලෙනින් කියන්නේ මනිසු. හැබෑම නාක බීරවල ්‍රේෂතමන ච සමායේ ජීවත් ම ද මිනිසු හරු දජානතාවක් දේබල් හරකකරග වේ ඒගල මිනිින් කැපේච හැවනායක. ඉති එහම ප තවදුරටත් කතාකරන්න බලාපොරත්ය නොහදේග. පිතා කරමින් සිටින්නේ දෙනගම සිරිවර්ධන චේෂ්ඨ ලේකයා විසින් ලියන ලද මෛත්‍රී සාගරයකන මේ කෘතිය ගැන. අපේ සාකච්ඡාව ඇතුලතදී පොඩි කාරණාවක් මට ඔබට කියන්නට ඕන කියලා හිතුණා. අපි යම්කිසි දෙයක් ලියන්නට උත්සහ ගනිමින් සිටින කාල වකවානුවක දෙනගම සිරිවර්ධන ක මේ චේෂ්ට මාධ්‍යවේදයා මට හමුවෙනවා. මම මාධ්‍යායතනයක පුහුණුව සඳහා යත්දී. තුමායි අතට තමයි මම පුහුණුවීම සඳහා යොමුවෙන්නේ අපිට දුන්න පොඩී විශේෂංග රචණනයක් එතුමා ලියන්නට. මට අදටත් මතකයි ඒ ලියපු අපිත්ෙකින්ඉදපු අනිත් පිරිසතරෙන් මගේ ඒ ලිපිය තෝරා ගත්තා එතුමා තෝරා අරගෙන පොදුවේ හැමෝටම එතුමා ඉදිරිපත් කරා අවසානයේ බොහොම ඇගයුමෙන් සහ ඉදිරියට එන්නට පුළුවන් වගේ හැඟීමකින් එතුමා මාගැන කතා කළක් අනිත් හැමෝම ගයාට පස්සේ මට පොඩ්ඩක් නතර වෙන්න කියලා කිව්වා මම මේ ගුරුවරෙකුගේ භූමිකාවයි යොපට කියන්නට උත්සාහ කරන්නේ මම ියල තිබනයි රචනය ඇතුලේ තිිරිංගු කරලක් දසන් දක්වා සිනාසෙමින් සිටියේය කියලා. මට මේ මගේ ගුරතුමා කිව්වා තිරංගු කරල් වැහිලා තියෙන්නේෙ. දසම් දක්වා සිනාසෙමෙන නංඒ එක නෙලාගන්නට ඕනේ. මම දුවගේ පරිකල්පන ශක්තිය ගැන ගොඩක් සතුට වෙනවා. ියන්නට පුුවන් හැකියාව ගැෙන සතට වෙනවා හැබැයි මහපොළවට බැහල ඒදේවල් තැකල තමයි ලියන්න ඕන කියලා නැත්තංන් අපි මහපොළොවෙන් උපදින ලේකයන් නිර්මාණකරවන් වෙන්නනෑ කියලා මංහිතන් අපි හැමෝටම හොඳම පාඩමක් තමයි එදා එතුමා මටි ගැන්නුවේ. ඒනිසා එතුමාට ගරුවරේ නොකයා කොහොමද අපි පුංචිවිරාමකට යයාමට අයිස්සූදනාව. ද් රිතය ගැන කතා කර අද්දී අපට කතා කරලා නිම කරන්නට බැහ විවිධ මූලාශ්‍රයේ ඒ වෙනුවෙන් සම්පාදනය වෙලා තියෙනවා චාත කතාපොත තියෙනවා සද්ධර්ම රත්නාාවලිය තියනවා තවබොහෝ දේවල් මේ දේවල් අතරින් සහර වෙලාවට කියවගෙන අදදි අපට හිතෙනවා මේ දේවල් වල භාෂාව අපි ටච්චර තේරෙ නැද්ද කියලා දුරස්ථයිද කියලා ඔබත් සමරවිටි කියවන්නට උත්දහදරල් ඇති සමහනලාටඒ භාෂාවය තියෙන දුරස්ත බවනිසා අතහරදාන්නටත් ඇති හැබැයි ඒ දේවල් සරල සුගම බසින් අපිට ඉදිරිපත් කන ලේකකයවවෙන්නවා. දෙනගම් සිරිවර්ධන ේඛකයා අන්නේ වගේ කෙනෙක්. සුද්දෝදන් රජු දිනක් සාර්ුවමිත්‍ර ආචාර්වරයා මාලිගාවට කැඳවීය. ආචාර්තුමනී. අපගේ පුතනුවන්ගැන විමසන්නා යෝබ කැඳවූයේ. රජුවහු පිළිගනිමින් කීවේය. මහ රජතුමනේ, මාදන්නා සියලු පාශාශාත්‍ර ගනිත මිනිත සටන්ක්‍රම, ආයුදශිල්ප, හස්ති අශ්ව මෙහෙවුම් මාදී සියලු දැනු කුමරා සතුයි. අඩ සවසට නොදුරු කලක සිට මාතැනූ දස දහස් සංඛාත ශිෂ්‍යයන් අතරින් මෙමඳු ශිෂ්‍යය කුමාදුටේ නැහැ. ඔහු එක්සනින් මාකීදේ ග්‍රහණය කරගන්නවා. ඔහුට තනිම ඉගැන්වවා නම් පසරක් තුළ සියලුදේ ඉගැවීමට තිබුණා. කුමරාගේ ශිෂ්‍ය ජීවිතය දැන් අවසානය කීවාටකමක් නෑ. සෞර මිත්‍රකීය ආචාර්තුමන ශිෂ්‍ය ජීවිතය අවසන්වීමට තවත් කල් තියෙනවා. නැහ රජතුමනි එකමදේ නැවත නැවත හුට කීමයි දැන් කරන්නේ. අලුත්්‍යමක් කියාදීමට මට නැහැ. ඇතැම්මිට හු බොහෝදේ ටත් වඩා දන්නවා. ඔහුගේ දුබලකමක් ඔබ දකිෙ නැද්ද. දුග රජතුමනි, කුමරා කලිකසිට කලකිරුන් ස්භාවයෙන් සිටිනු පෙනවා. කෙලිබි මේේදී වැඩබිේදී ඔහු ක්‍රියාශීලීූවද තනි වූ හැම විට ඔහුගේ මුහුණ පල කරන්නේ කලකිරනු ස්භාවයක්. කලකිරීම කුමක් ගැනද. එසේ නම්ේ ගැටලුවක්. ජ ිගේ සියලු සම්පත්තුලින් පිරී පවතිනවා. මාදන්නවා මාලිගේ තුළ කලකිරීමට කිසිම දෙයක් නැති බව. කුමරාගෙනක අනවක්ක්‍ය ඔබට සිහිවන්නේ නැත්ද සිහිවෙනවා. ඔහුගේ සිත පුළුල් කල්පනාව පුළුල් ඒ විශාල ප්‍රදේශයක පැතිරෙනවා. ඔහුගේ සිත කීපදයකට සීම වන්නේ නැහැ. විශාල ශේෂත්‍රයක පැතිරෙනවා. සමාජ විෂමතාව පන්තිබේදය තුළ ඔහු නතරවෙන්නේ නෑ ඔහුගේ සිතේ මයිම් කඩාගෙන යනවා. ඔහුගේ දයාවට ආදරයට මෛත්‍රියයට සියල්ලෝ මහසු වෙනවා. ඔහු දුක්කිඳන මිනිසුන් ගැන දුක් වෙනවා වැඩි දෙනා දුක්කි දෙන හැටිය හු දකිනවා. අපි කතා කරමින් සිටියා මාක්ස්ගේේ දේශපාලනය කාල් මාක්ස්කේ දේශපාලනය සමාජවාදය සහ බුදු දහමේ අතර තියෙන සම්බන්ධයගැ මම තවදුරටත් ඔබතුමා ගැන ඔබතුමාගගේ ඒ ගැන විමසන්න කැමති. කාල් මාක්ෂික තනක කියනවා සමාජවාදය කෙලෙස් අටුගෙනක් වෙන්න ඕනේකිලෙහිට. ගට කොයි තරන් ගැල්පේ නොද පි දහමට න දැන් ඇත්තරමස්ෝවිද්දේශේ චීනය සමාජවාදී රටවල් වනාා කොමිනිස්වාදය අත් අදෑ බැලීම් කළ නමුත් අදේ ඒ තත්පි නෑන අදේ සම්පූර්ණ විපලවාදී පක්ෂ වසයෙන් තිබුණ ඒ ප්ලවේ අතඇරලා එතකොට මොකොද හ හේතු වුණේ ඇත්තරම මේකට කාල් මාස්ක වන මාජවාදය කෙලෙස් තුලින් අඩු වන්නවන කෙහිට ඉති කෙලෙස් අඩු කරගන්න බැරි වුණා සෝවි දේශය වනත් සෝවි දේශේ තායික්මනින් දනුනා ප්ලවෙන් පස්සේ නමුත් ඒවාගේමති ඉතා කාලෙකදී ඒ සමාජවාදී වැඩ පිළිල්වල් අක්්‍රී වෙන හැටි අපට පේන පටන්ගත ග සාහිත්‍යය වනත් එහෙමයින තුසියන් සාහිත්‍යය සහ සෝවිියට සාහිත්‍යය අතර අපිට වෙනසක් වියෙනවන ඕ එතම ිශේෂසම අපේ බද්ධ හිතර හු ගැලපොනේ මාරයක් වසිහ මහත් කිය නොය ගදී රුසි අනු සාහිත්‍යය ැ පිලවට පෙර ෘුසියන් සාහිත්‍යතමයි එකට ගැල්පෙන්නේ. එතකට මේ එකන මහා මානව හිතවාද ඇති බයි හමානව හිතවාද ඇතිබුණා දැන් ලින් වගේ නායකෙ ඇතරම ඒ මාන විහිතවාදෙන් පිරුණු කෙනෙක් ඒකට පෞද්ගලක පරමාර්ක් තිබුන් නෑ. කෙලෙස් සඩු කෙනෙක් ඇත්තටම ලනිින් කියෙන්න්නනායකයා යා මේ ඉස්සල මත්හතා බැලිමලේ රුසිය. කොමි ද ොද ෙට ප ව ලෝගට මුත් ඊට පසේ අ ුනායකවොල් තුලාර ත්වයත් බුුණන්නෑ. ඉතින් ඇතරම මම කියන්නේ මේ මාක් ආදත බුදු දහමත් එක තුවෙලාති බුණන ඒවගේ බ බුදදු දහමට එකව ඒ බුදධහම මේ කෙස් අඩු කරන කර යොදාගරත් බුණන න ගේ නාකෝ එනන් අදත් සෝවිදේශසර පරන විදෙත්ම යෙනවා චීනත්තේමයි. යෝකේ අනිස් සමාජවාදද පිළිපි පිලිපි බෙටනාමේ නමනත් අදේ තිබුණු තත්නයන හෝචිල්ල ඉ හෝචමින් කියන්නන්නේ කෙ සඩු මනුසේක් නායකේ ඒමනිුරති බුුණා පෞද්ගලල් පරමාර්ත ගොලොට වන මේ ජනතාව ස්්‍රහට ගෙනන්න ජනතාවගේ පස්සවිදලලා ජනතාවට හොඳ කෙන ඇති ඇති බේදය තවර යුක්තු සසාහත සාධාරන ලෝක ගොුණනගල නතම යට අවශ්‍ය අවශචින හෝචිමිලට ඒකට කෙලෙස් සඩු අය නමුත් ඊට පස්සේ බිහි වෙන අය එට ඒ තත්ත්ති බුණ නෑ ඇත්තටම මේ මෙතන්දිතමයි මහිතනවා දහම ොඩක් ර මිශර ල බුණනක් ේසේ මජවාදී ගෙනපු අයට මේ ලෝක ඔයතත්ව ඇත්වවෙන්න ලෝක සම්පර් නේ දැමේ ද යුදගටතු මරමව නැතිවෙලා හොඳ ලෝකයක් ිහි කරන්න තිබුණා මාක්ෂවාදීන්ට පුලුවන් මතිබුණනම් බදහම මිරගන්න ඒ ඔබතුමාගේ වාමවාදී ප්‍රවේශය සහ මේ බුද්ධාග මතරතියන සම්බන්ධය දකින්න පටන්ගනි කොයි කාලේද. ක ්‍රඩිකල් අවදයක් ගතකරද්දී තිබුණ දෙහෙම නැත්තම් පසුකාලීනව පරිගතකමත් එක්කද මේදක සමානකම පේ පසුකාලීන දැන් මඳවාද රජ පතිතව ඇටනකොට වැටන බල් පෙන ොට ඇහනකොට මට තුර මොකක් වෙන්න කියලා හිට ඊට පස මනිසු පවදදු කලි චර්ත දහ ැලුවම පේනටන් ගත්ත මේ මිනිස්සු අර කාල් මක්ස් ලෙනිල් ලට තිබුණු උදාරආරමුණු නෑ කියලා හිට. ඉතින් එතකොට ඒකෝ මට පෙත්ත පෙනනාා මෙ බුදහාමුදරුවෝ ඇතිකරපු සමාජයේ. රගේ බදහදරන ඇතරම සිද්ධර්කුමාරට සිද්කුමාරවදියදීත් එයාට තිබුණා සමාද සමා සමාධයක් පිල්බඳ බලාපොෘත්තුති වුණා. චන්න තමයි ඒට උදාහරණය විදි ගන්න ගන්න. චන්න කියන්නේ සුද්ෝදර රධමාලිගාව හිටපු දාසීග පුතෙක්. ඊලාන්ටතින් පහලම කුලේ කෙනෙක්. නමුත් සිද්ධාර්ථ කුමාරගගේ හොඳම මිත්‍රය සම දේම කියන්න චන්නත්තික තමයි. ේව දත ැති මේ චන්න ආශ්‍රය කරනට දවදත්ත කියැන්නේ උග්‍ර ුලවාදියෙක් දේවත්ගේ තාත්ත ෙම සුප්‍ර බදුරජුරු යත් ග්‍ර කුලවාදෙක් හැබයි අම්මවත් නංගිවත් එෙමන නෑ මහමය දේවත් ඒවගෙන් ප්‍රාපයමිතා දවත් ුල යශෝදාවවත් එහෙමන හෙමන ඒකල සම්පනීට වෙනස් මාර්ගතමයි ගමන් කළේ. එ එකකොට චන්න ආශ්‍රය කන්නවටත් දේවදත්ත කැතු න්නන්නේ න. ප්‍රජාපතිගෝතමීය ඒ පරසර සකස්කර දිල්දබුණ. එතන්දිින් කුලබේදර විරුද්ධව ඉදයාාවවෙතින් කාල මහා පීඩනය එකට හුලා තුන කුලේ නිසා. විසාහල කෝටි සංකයක් ජනකායක් කුලේ නිසාම පහ මටපන වැටලලා ඉතා දුක්ිත ජීවිත ගත කලා වහල ජීත ගත කලා ඒ අය වෙනුවෙන් මහා කරුණාවක් මහා මෛත්‍රයක් ගැලුවවා සිද්ධාර්තුකුමරගේ හදවතේ. කුමර අවදිය ඉඳම්ම ඔබතුමා විස්තර කරනවමේ පොතේ කමිසයක් නැතුව චන්න ඉන්න ඇයි. මටත් කමිසක් ඕන්න ඒවගි ප්‍රකාශය සමානත්මාව ගැන බොහො ූුණ දුවක් තිබුණ. ඒකෙත මැද එක දසක් මංගමිත් කිය ලඇති මේ රාජ මාලිගය, රාජ භෝජනනාගාරයේදී සිද්ධර්ථක මාරය කනවා බොහම රස මස ුලු කෑම ඒගේ කෑවේ ඉතාම රස්වක් කාල බිලි විරලා පහලට බැස්සන් පස්සේ. ඒ කෑමීම හදන්න උදවුණු. අය වැඩ කරන අය වැඩකර ඥනතාව කන්නේ මේ ඉතාමත් පහල මට්ටම ඉතාමත් පහල. ආර වර්ගයක් ඇුල් ඇඹුල් කාඩි හෝදිි සහ කුන්සල් හාලි බත් ඉතින් ඒවරට ජාපතිගගේ ඇල් හනව පජාපති ගෝතිමිකිින් පුංචය මේ ඇයි මේ අපට හොඳ කෑම හම්බේ නෝව අපට කෑම හදරල දෙ නාය කන්නේ හන්න බාන්නු විතාව දුස්කරරිතාවම නීරස කටුව කෑම මොකද මේ ඉගල හෙම වෙනෙස ඒ වගේම සුද්දෝදන සිදුහත් කුමාර ය යනවා වෙලාවක මේ කුඹුරු හාර කට්යක . පුද්ගලය කකිදිෙ දිහටස පහර දෙෙන යි වැඩ කරන්න නැත්ති කිය එතකොට ඔහු දැනගන්නවා මේ අයට අපිට වපුරල කන්න දුන්නට මේ අයට කන්න නෑකන්න නෑ ගෙලෝ ඒක තමයි ඉති ඒ වගේ එතුමා මේ සමාජය විශ්ෂමතාව හොඳින් අඳුර ගන්නවා. එතකොට එක පත්තක පන්ති බේද තියෙනවා අනිකුල පුුල ේද තියෙනවා ඒ මේ එකකටම විරුද්ධව එතුමා තමන්ට කරන්න පුලන් අරගලය කරනෝ නමුත් ගිහෙක් පස්සේ ඉඳගෙන ඒ පිජයගන්න පුලුවන්කම නෑ නමුත් බුදුවනන් පස්සේ සහ අලුත්තය සමාජ බිහි කලා සම සමාජය බිහි කළ සංග සමාජයේ. එතැන කිසි වෙනසක් නෑ ස්රොඩීකුලෙන්ාපු සුනීත, ස්්‍රොඩීකුලෙං ාපු සෝපාක ආනන් රදිකුළලෙං ාපු ආනන් හාමමුදුරෘත්තික්ක හ බ්‍රාහ්මණ කුලේෙන්ාපු බහ්ම සැරුත්ම කලන් හාමමුදුරෘත්තියක් එකට පෙළට පින්ට තුතා පඩිනෝ. එතකොට රොඩී කුලේ ජන්ත ල මයි. කල්පනාගන අන්න අපික් කැන ඒක්නෙ කැන කියලා ඇඟිල්ල දික්කල් පෙන්න්නනෝ හරි ආඩම්රේ උදහන්දර ඒ වගේ සමාජක් ඇති කලා කි පෙනක්න බුදුහන්දර සංග සමාජතුට. පසෙ හලික දත්ති සං සමමාජයත් වනි ාසුනා දේපල ලබා දුන්න වළගම් රාජර ඉස්සල්ලම ඉටසේ ඉංග්‍රීසි පාලනකාලද අපේරටේ විහාර උලට ඔප්පුලියල දුන්න. ඉට පස්සේ නායක පද විලබා දුන්න හැමය. තෝමත් මටල ආඩුකාරතමයි පටන්ගතඒක අපේ හාමුදුරට නායකබ දහම දුන්නම අපට ඉහොල දිනා ගන්න පුලුවන්. ගිහියන්ගේ පැවිදදැන්ගේ න සම්න්දධය කඩා දැනතුරු. මේ රත හරියටට යත් කරන්න බෑයකන මේ ඉග්‍රීසි ආඩු ගරපුරන ඉංග්‍රිසි ආන්ුකාරයෙක් ලියපු ලිියට පීද බර මහලයකම්ට ඉංගලන්ති කවතුවාආාරක ිලා ඊඩ පුඩ අධ ර මහත්ම හයාගන්න ය ංගලන් ගල්ල ග ගන්න කාේ ඒක ඒක දියමකොල න්න තමයන්න පිර. පැරගන ඩු අධකරන්න සුද්දයපු ලිමගේත් සක අරංචි ිල් ොයන්න කියලට අධිර මහතවට අධිකාර මහත්තව මේ ලියම හොයා ගත්ත. ඒක යෙන්න්නේ ලංකාවේග ෞ් ලංකාවතුය ඉංග්‍රිසි පානය තහුරු කරන්න නං ගිහි පැවිදි සම්න්ධය නතික කරන්නඕන පැවිද්ව පිරිහෙන විදට වැඩ කරන්න ඕන කියලා එකන් නායක පද විදෙන හාමුදුරෝල්ට. ඊට දේ පලා අති කරගන්න පහසුගන් සල්ලස්සනවා ඊට පස හාමුර සා පයරන්න පටන් ගන්න. මහහා පිරීමට ගොදුරුවනවා. ඒක ඇත්තරම යටත්වීද යටත්වීත හිමියන්ගේ වගමනාවක් ඒවිදරරිෂ්ට කලා බුදු හාමුදුරුවන් ඇතිකරු සමාජයේ එහෙම දෙයක්ති බුඩ්නෑ. උදදු හාමුදුරුවෝගේ හැමක් කෙනෙක්ම එක සමමායි. රවර හාමුරෘත්්‍යකයි සුනීත හාමුදුරෘත්්‍යතකයි සැරි ත් හාමුදුරෘත්තිෙකයි සෝපා හාමුදුරෘත්තියකයි හැම දෙනාම එක පෙලට වඩන රු කවරුත් දැග. සුනීත හාමුදුරුව රෝඩීකුලෙන් ආවි. එයාට එයාගෙන් බණහනෝ බිනිසාරජරෝ කොතොල් රජ්ජරෝ ඒවලු බිම ඇත්ල වදින. මේ කාරද බදන්නේ. ඉති අර්මගේ පොතේ සහකල ඇති චණ්ඩාල මතාවක් හරි ආඩම්මයෙන් කියනවට අපපෙක්කනෙකට බම්බිසාරජරුත් ව නෝග ලටේ වගේ බදාන්දුරු ඒම සමාජක් ඇති කලලා බුද්ධහට අවශ්‍යචන ඇත්තර වන්නේගේ සම සමාජයක් මේයට ලෝකෙ ගොඩනගන්න. ඒක සංග සමාජයතුලින්ටමයි වන්වන්සේ ආදර්සය පෙන්ල දුන්ට. අපිතා කරමින් සිටින්නේ දෙනගම් සිරිවර්ධන චෙෂ්ට ලඒකයාාව විසිංර්‍රචිත මෛත්‍රී සාහගරයකෙන මේ කෘතිය ගැන. ඒකෘතිය කියවද්දි පවාහිත මෛත්‍රයකින් පිරෙන තරම් මෛත්‍රී සසාහගත භාෂාවකින් තමයි සම්පාධිත වෙලා තියෙන්නේ. බස කියන්න මෙවලමක්. ඒත් බස අපි භාවිත කරන ආකාරය අනුව තමයි අපිට අවශ්‍යදේ පාඨකයාට සහ මේ කියවන්නාට ලබා දිය හැකි වෙන්නේ. ඒ සඳහා භාෂාව නිරවුල්ව සහ අදා විෂයට අදාළව භාවිත කරන්නට ඉගෙන ගන්නට ඕනේ. එතුමා බොහෝ කාලයක් ත එෙස්සේ ගුරුවරේක් වශයනුත් මාධ්‍යවේදියෙක් වශයනුත් ඒ කාරය ව්‍යාපෘථව සිටියා. අද අපි එතුමාගේ ලේඛනකාරයේ බොහොම මෛත්‍රියෙන්ම ලියපු කෘතිය ගැන තමයි කතා කරමින් සිටින්නේ. ඔබ දන්නවා දෙනගම සිරිවර්ධන ලේඛකයා නවකතාකරුවෙක්, කෙටිකතාකරුවෙක්, ඒ වගේම බොහෝ පුවත්පත් මංහිතානෙ පන්දහසකට හය දහසකට අධි ප්‍රමාණයක් පුවත් පත්ලි පිළියපු කෙනෙක්. ඔබ බොහෝ ප්‍රිය කරන නවකතාලියෝ කෙනෙක්. ඒ වගේම යෝවන් සාහිත්‍යයේ හසල දැනුමක් රාජ්‍ය සම්මාන පව ලබපුලේකකයෙක්. හැබැයි එ සියල් ලත් එක්ක එතුමාම පවසන පරිද්දෙන් මෛත්‍රී සාගරය තමයි එතුමා අතිල්ලියවුණු හොඳමකෘතිය. අපි පුංචිවිරාමකට යාමට අයිස් සූදා. ෞද ර්ශ තුළේ බදුජණන් වහන්සේ දේශනා කරපු ධර්මය ක්‍රියාත්මකතලයට ගෙනනීම සඳහා සිටින පාර්ශ්ව ඒ හරියට කරන්නේද කියන ගැටලුවක් අපිට තියෙනවා. උන්වහන්සේ බලාපොරොත්තුුණු ධර්මය සහ උන්වහන්සේ බලාපොරොත්තුනු සමානාත්මතාව. අද වෙනවිට ඒ සමාජයතුළල ක්‍රියාත්මකවමින් පවතිනවද කියන ගැටළුව අප ඉදිරියතියෙනවා. දේවදත්ත හිමියෝ කෝපේන් කෑ ගැසූහ පොහම මේේ පෞකා ස්ත්‍රපි මන් කරනු. භක්ෂණියකට අනදුන්නේය සය ආරාමේ භික්‍ෂණියකට දරුගබක් හටගෙන ඇති දේවදත්ත හිමිට අ සන්නට ලැබනි. වහාම වහාමෑ පන්නා දමුණු සෙවුරු ගලවා දමනු. භික්ෂුණීහු ඒ අන පිළිපැදීමට සැරසුනහ ගැබ්ගත් භික්‍ෂණීය හඬන්නට වවාය. එපා සිියුරු ගලවන්න එපා මා පැවදිවූයේ දෙව්දත්තෙරුන් ගෙන සිතා නොවේ මාජයතවන රාමේයට කැඳවාගෙන යන්න බුදුරජාණන් වහන්සේට මෛදිරිපත් කරන්න. ික්‍ෂුණීහු ඇය චේතවනාරාමයට කැඳවාගෙන ගියහ. පෙරඇය රජගහනුවර සිටු පවුලක කුමරියකිේ ඇයට අවශ්‍ය වූයේ විවාහයක් නොවේ පැවිදි ජීවිතයකි ඒෙත් මාපියෝ ඇයි සිටුවරයෙකුට විවාහකරදුන් හ. ඇය සහැමියාට සසර බියසාහ පැවිද්දේ අගේ පැහැදිලි කලාාය ඇගේ කැමැත්තටීට ලැබිනි මාස කිහිපේකට පසු ඇයි පැවිදිවූවාය ඒ දෙව්දත් හිමියන්ගේ භික්ෂුණී ආරාමයකය ටික කලකට පසු ඇය ගැබිණි ලකුණු පල කරාය ජේතවනයටට පැමි ඇයි පිළිමඳ සත්‍ය පෙනුනද අපවාදයක් නොයන පරිදි ඒ සත්ත්‍යෙලවට හෙළි කළයුතු හයින්. ඒ පිළිමඳව මිනිශයක් කිරීමට බුදුරජාණන් වහන්සේ පිරිසක් හැඳ වූහ, කොසොල් රචු අනේ පිඩු සිටු විශාකා උපාසිකාව සහ භික්ෂණී පිරිසක් ඒ සඳහා පැමිණියහ. ඒ පිරිිස බැඳ පීක්ෂණය මෙහෙවීමට විනේදර උපාලිහිමියන්ට පැවරණ. උපාලිහිමියෝ රජීදිරයේ විශාකාව කැඳවා භික්‍ෂණිය පරීක්ෂා කිරීම ඇයට බාර කරහ. තිර ඇද භික්ෂණිය තුළට කැදවූ විශාකාව ඇය පරිීක්ෂා කලාය දරුගබ හටගෙන ඇත්තේ පැව්දිවීමට පෙර බව විශාකාව උපාලිහිමියන්ට දැන් නුවාය ඒ භික්ෂණය නිවරදි නිවැරදි නිවැරදි උපාලිහිමිියෝ විනිශ්්‍ය සභාවට උස්හඩෙන් ප්‍රකාශ කළහ අපි කතාග්‍රමින් සිටියා බුදුරජාණන් වහන්සේගේ සමානාත්මතා ධර්මය වාහකයක් විදියට ශ්‍රාවකයන්ට ගෙනයින පිරිස. මේ වෙනකොට ඒදී හරියට කරමින් සිටිනවද කියන. අපි දකිනවා. ඔබතුමා පැහැදිලි බෞ්ධ දර්ශනය හදාරණ කෙනෙක් විදියට සමහර වෙලාවට පැවිදි කරන්නට කලින්. ලාගේ ගේලාගේ අය මේ සඳහා සුදුසු නොවේ මම දැකලා තියෙනවා සමාර පුවත්පත්වල පල වෙලා තියෙන.මි සමානාත්මතාව. ද සමාජ ඇතද කොහමද ්‍රා කර ඔද බුදුහන්දුරෝ වගේ මක දැන සමානාපනතාවේ අගේ කරපු මේ කෙනෙක් ගැනට අහන් ලබෙන්න. ඉතින් ඒ සමානපුතාවේ අද ඉගහි පැවිදි සමාජ දෙකේම අපට දකිින් ලබින්නෑ නොේ ේතුන් මත කොහමුණත් ඔය දගින් දැන් කියවනේ හ. මේ ගෙනන ක්ඩාෑම පිළිබඳව ම කියවුණ ඒ මොනවුනත් ඇත්තරම ද භික්‍ෂූන් වහන්සේලා ඔය තත්තෙන් හරි පැවතුෙන් ඇ අපි සසුන ඉවරයි ඇති හම ඉඩ ගටි සතුර න්නෝ ඇත්තරම නොක්ද දෙවල්ලබට පේනවා පෙරුණත් මමනම් බොහෝවිටට බෝපේක්ෂාවෙන් ඒවා සලකගෙනන්නෝ මෙසක මං ඉදැට පහර දෙන්න න්න නෑ හේතු ඇත්තරමතිින් එකුගේක්ති බුණ දැ මහනුවරයගේ අපේ. සංගරජ හාමුදුරු ඉන්නකාලෙ උන්වන්සේයට ධර්මය ඔයයා ගැ ැරි තත්ත්ව ඇතිබුණු අමකොද අපේ තිබුණු පුස් කොපොත්තව තිබුණ ඒ පපුෘතුගිෂිකායෝ ලන්දෙසිකාරු විසින් විනාස්ස කල තිබුණනඒ අවස්ථාලෝදී හාමුදුරුවරු ඒ ඒ පුස්්ත කොළපොත් ගෙවල්ලොල බිත්්තිබඳනකොට පිත්්‍යියවල බිත්ති වැටන් අස්සේ දාලා දෙපැත්තතිෙන් මැටි ගහන ඒවා ආරක්ෂා කල අයිවිදියට. ඒ සැල තින්ගේ හාමුදුරුවන්ට විවාහමච හාමුදුරුවේගොල්ලු පැනුත්ටියා ලමයිහිටිය ගිහි ජීවිතේ එහෙවම ගත කලා කපට නූලක් තරක් මඳගෙන තමන් පැවිත් දෙබවා පෙන්වා. න එහෙමහරි එනිස් ඒ අය මේ ධර්මය ආරක්ෂා කෙනනවවා ඒ සමගේ ඇතනමේ ගෞර කොත්තියන ගෞරයක් තියන ඇත්තරම එහෙමර මේ රැක ඉන්නවා කියලා හිට. කොමරත් බුදුහාන්දුරුව ගැෙන කතාා කනකොට දැන් ද ඉරිරපතර කතාව ගත්තම. ෞවද මේ කුමාරකාශ්‍යපමතාව කුමාර පකාශ්‍යබෝ. හරකාශය හරහතක් හසගේ අම්මා කුමක් කාශය මතාව ඒ නමින්ම තමයි එතුමිය ප්‍රකට වනේ එතුම අර දව දවදත්තවගේ පිළේ තම හනුවනේ මහල්ල අන්තපට ප්‍රශ්නය කට දැගරිකත්වය තර ද විතරක පහයකි කියවා. ඉතින් ඇත්තරම ඇතින්දත් බුදාහදුරුවන්ගේ බුදාදුර මනුෂ්‍යවදා බාලන හැටි වෙන අයන හෝ කියල එලවල ධනන කාන්තාව පත්තකට බි කැබලෙන මනස්සෙක ට තමත් බුදහාමුදුරුව බද හොට ර දහන්රු දන්න ඇතම ොක සිද්දල තියෙනෙල නිවරදිබව නමුත් ඒ මුල් ලකම හෙළි කරන්නවශ්‍ය ඒක පරිීෂණ පැත්වී ඒ පරික්ෂණයම ඔපපු රෝමයා පැවිදීමට පෙරයි මේ දරු ැම හට ගත්ති කියලා හිට කියලා ය නිවරදි කලා ඉට පස්සේදී එතුමිය අර්යත් පලට පත්වන රහත්ම මෙහිනිවහන්ස කෙනෙක් පසෙන් තමයි කුමාරකාශචප මෙහිනිින්හන්සේ පිර නම් පාන්න ඉති ඒවගේ ඒවාගේ බුදහාන්දුරනට තිබුණ මේ දුක්ක නිව ඉවර කරන්න පුළුවන්හයි කවද්ද ඉන්න ගිලහිට. බදුහාවට බුදුහදුවට ඕනකමතිුණ එක කෙනෙක් සසරෙන් එකඩු කරන්න පුළලංකමක් නෑ ඒ අයත් පාරමි පුරාගෙන ඇවිල්ල ඒ ඒ සක්තින් ගොඩනායාගෙන තියෙන්නව නැත්තරම. එහම නැතිව නැතිකෙනෙකොට එහම ඒනිව ලබදන්න පුළන්කක්නෑ බදුහාහදුර කියන්න තෙනම පාර කියයා දෙන්න ඔයගොට තියනෙ පාර යනය එක. මට පුල මන්න ගලට නිවා ලබද ුදහාදුරු සිකනට හම ොද න ද හන්දුරු මග කියනෝ අපට තිෙන්නේ මාර්ගි ගමන් කරන්න. ඒවගේ එහෙම මඟට ගැලපුණු සුදුය දක් දුට ගම බුදු හාන්දර යාහුමන ගනෝ පොච්චර අදදුස්කර මැදවනත් උන්හන්සේයනු දංගුලි මාලක කියන්න ඉති දහසකට ගිට්ට ගානක් මරාපු මිී මරුවෙක්. ඒවගේම ටාව මහතකින් අම්ත් මරනෝ ය එහම තත්ක් දධතිවන බුද හාන්දුර තකට ඒහ අම මරුනන්හෙම යටට රහත්ත නෙයි ඒකට කල්ප ගාන කර අවිචේ. දුක්විදින්න සිද්ධන අපාපයක්ක එකක අම්ම මරණ එක ඉති බුදුහාන්දුර ඒවෙලාවෙ පිරිකඩ පින්න වැටෙද්දි උන්වහන්සේ මහ කැලේ මැදින් ඒ අංගුලි මාල් හොයා ගෙන යනවා බදුහාමුදුරුවෝ ඇත්තර බුදහාන්දුරුව සතපුණේ දවස්සකට විනාඩි අසුවයි. ඔවුදු හති පහ වඋන්හස ජීවත් වුණේ. ඒ අවරුදු හතලිස් පහෙන් වැැඩ්ඩීම කාලයඋන්හස ගත කළේ මේ දුක්වි දෙෙන මිනිස්සු දුකෙන් බේරගන්න මේ සංසාල් දුකෙන් බේරා ගැනීම සඳහතමයි. උන්වහසේ සුමේද කාලෙද්ද මේ. අතර පත්තේච නිවන්සුවේ අතරල අයිත් බැස්සන සංසාර්සාගරයට ඒ බැස්ේ අප පිළිබඳවතතිවරු හාමෛත්‍රයේ නිසාමයි. ඒනිසාතමයි ඒනිසාමතමයි වන්හසේ හැම ඊට ගම ය අවු හතරලි පහතුර ලැබු හම ඩටකඩ කඩගදිම මිනිස්ු බේරගෙන් සහහා දුනිස් ලෝක සත්ව දුකින් මුදදාගනම සඳහා මහාමවිසසා අරගයක්ක් කළලා දුරු මත ඇති ධම චක්පපාතන් සූත්‍රයේ දේශනා කරන්න පස්සේ. කොඩ හමුදරුව ොඩ අ ත පසේ විතරහ ෝවාගවෙන්නේ අනනි හතරදනට බැරිවිෙනවා. ඊට පස්සත හරි සතරක් ඇවන බදහාමුදුරුවට ැ මුදහාමුදුර හයායගත්ත මාර්ගනය ක්‍රමයන්නේ මේ ක්‍රමේ එහම මිනිස්ස සසරින් ගොඩන්න පුළුවන්ගට මශවාසයත් වෙන. උනන්සේ උදානගියයක් ගයන. අනඒක දයි සංසාරන් කියලා මද කියලායන. නමුත් හස්සනගේ හතර දෙනයිද සස්වාවෙලා තියෙන්නේ. අඒක ප්‍රශ්නයක්. ඊට පස්සම කදරන බදහමුදුර ගොන්ඩන්න හාමුදුරුවයි. ත් හාමුදුරුත්තු තුන්දෙකි පින්ට පාදය බනෝ එකන ිතර කරන්න බද හාමුදුර තර කර අනිතට පින්ටි පස හිල්ල පටි පාත් ග කියන පටත් එක් ඉඩි පසේ අරය තියාගෙන එයාට බණ කියනවා. සෝවාන් මෙ අවශ්‍ය අවශ්‍ය කාරණාවල් පුගන්නනෝ දහාදුරුව ධර්මය දේශනා කරන. ඔය දියට ඒ පස් දෙනාටම කොන්ඩා හමුදුරුව අනි හතරදනාටම දවස් හතරක් එක දිගට බුදුහාමුදුරුවෝ ශත පෙන් නැතිව මේ උපදෙස් දුන්නා ඇත්තර ඒ කලේ මොකොද මේ මේ අය ඔක්කොම සසරෙන් ගොඩ ගන්න සංසාරයෙන් ගොඩ ගැන්න සඳ මහා දුකක්උවහන්සේ පලවෙනි සතිීම බුදු දම තක්ක පාතන සූත්‍රය දේශනා කළ දව පහකයක් කැනකම් මහා දුකක් වදා. විින්දලිවෙරලා හවේසි ටහහා නි දවාසය වවහන්සේ මේ අනාත්ම ලක්ෂණ සූත්‍රය දේශනා කරලා පස් දෙනාම රහත් පලට පත් කරන. ඒගේ උදුහාමුදුරෝ මිනිස හයාගෙන කිිල්ල ඔවිදියටට මේ සසරින් දග ගොඩගත්තඇට මේ බද්ධ චර්තියකත් පුරාාව දකිල්ලබෙන. ඒගේ සිද්ි මහා ගොක්තියන පොත් ගානක් ලියන් පුළුවන්ම ඇතම මේ ඒන් තෝරගෙන යෙන්නේ සිද්ි පනාහ කටක් විතරයි. ඔ අපි කතා කරන්නටඕනේ ඔබතුමා මේ කෘතිය රචනා කරන්නට භාවිත කරපු මුූලාස්ශ්‍රය වනවද කියන එක. මුලාස්ශ්‍රකයන්නේ සූත්‍ර පිටකි ගොඩක් සූත්‍රකිමට කියවල සිද්දනා. නම අතම ොි ද දැනගත් රන වල් නව නිව රන්න ත පටි ලම ොයා ගත්. හ ක් ද න ත හ රන්ගේ බුද් චර්ත පොත් මහිත දැ ේ ුද චර්ත පොත් ලින් මත් හොඳම මේ තමයි ආනද යිතර හදුරගේ බුදම ඒ පොත ි අපේ ගවරය වන්වාසට පුදන්නඕන. ඒවගේ පොක් ලනිව දැගේෙ ඉගිස පරල නකල යන ඩ්ලිය විේසි හත්ම ඉතා හොඳ පොත්ක් මගේ පොත භවිතා කලා ඉ පසේ තවත් පොත් රාශයක් තිය මේ පොතේ තියෙනවා මගතනන්නේ කිය නාකල තියන ඊලන්ඩ මහායන පොතුත් තියෙන මහයන්න බුදාර චර්තේවලන් මහ පොතුලත් ගොඩක් ස තරතුර තියනවා ආනද මත හමුුරුවත් ඒ පොත්තුලින් කරන වගෙන මන්ගේ බුදධජර්ත කතා ගොඩ නගල යන. ලගේ පොත් රහසයක්ට කියල සිද්දුුව. හැබැයි පොත් කියල විදුරණන් පස්ස. ියන්න පටන්ගත්තයන් පසේ වැඩි පොත් අලන්න ගනෑ මට මගේ හිතේ තිනෙ කොහේ ගලාගෙනයන්න ම ඉඩ න්න දුගවන ැනට පෝවන භෂාව හැදන කිලට ඒකම හැදු ඒ ඇස්තරම ඉබේ මගේ අව කියල මට හිත නිරයාසේ නිරාශය බෞද්ධ දර්ශනයයි බෞද්ධ සාහිත්‍යයි. මේ දෙකතර වෙන සොහොමද පතුමා දකි. කෞද අපේ මේ ධර්ම ප්‍රදීපකවල් ලියනකොට මේ අමාවතුර කතුරය කියනවා ඒ? මේ මේවාම මේ අමාතර ලිවෙේ එක සාහිත්‍යය. ධර්වා ප්‍රතිකා මේක ධර්මය බුදුහන්රණ ධර්මය කියලහිට. ඒ බුදු ධර්මය කියන්නේ කෙලින්ම සාහිත්‍යය නති අතරම එතන පොඩි නිර්මාණයකුත් තියවන නිර්මාණයක් තියනවා තම දපනයක් තියන පරිකල්පනයකුත් තියෙන එතන ධර්මය කියන එකේඒක් බුදුහන්දරෝ දේශනාක බුදුහන්දරය මුවිින් නිකුත් එච්ච පද ිකම බන. ටික තමයි එකක ධර්මය තියන්නේ. ඇති ඒක වෙනස් කරන්න කාටවත් පුළුවන්කමක් නෑ දමුත් දැම් ම මේක මේ කඇත්තරම මේ ධර්ම පොතක්මත් නෙවේනේ සාහිත්‍ය යට ගැන වැර නේ එනිසා මට නිදහස තියෙන්න්න ඕන මේ මම දැකපු දේවල් මේ මට හහිමට ඒදෑම අවකොට බුදහන්දරද උදහාන්දුරුව දෙක අස්ථාවක දේශනා කරනවා මං සු කුමාර කාලේ බ කෑම කන්න ගියාව මට මේ වගේ හොඳ කෑම මට තියනවා <Sess> ො පහිග ස න් රමිනිස්සු දුස්කරගෑම ඕො නීරසගෑම අ ඒම කතා බුදාන්දරුව දේශනා කරන ප බවල පඩුරේකුට ය සිද්ධිය අල්ලගත්තෙන් පස්සේ මට ඒ ඔස්ේ ඇත්තට ම න තවත් ඇතර දේවල්ලොට තර මෙතන බුදහන්දර පෙන්නු කරම පන් සිද්ධා බදහාන්දරුව සුපමාරය බද ගැන කියල පෙන්නු කරනේ පන්ති බේදේගෙන. ඉතින් සාහිත්‍යකරුවෙක් වසේ මෙතන්ද පරිකල්පන ඇක් හැබෑ සිද්ධි අරගෙන ඒ සිද්ධ විහාට මිහිදල කරවාස් ාවම පොතේ තියනවා සිද්ධාර්කුමාරය කුඹරෝට යන්නේ කුරෝට ගයාම අ වී නිෂ්පාධනය කරන ගොවට බත් කන්න ර හාල් නෑ ඒයාට කැඳ බොන්නත් නෑ ති ඇයි එ නේ. ඉති ඒක ඒ ප්‍රශන ාර්ථය ප්‍රසනයක් බුදු සිද්ධාර්කමාරග හිට එ ඕන නමුත් ඒක මේ බුද්ධජාර්තය කතනවත් නැ නමුත් අරර රධමාලිගාව සේවකින්ට ඉතාාව දුස්කර කෑම දෙන්නේයිි හොඳ කෑම කමින් කියල සිදධර් කුමරයා හිතු බව බුදුහාමුදුර කියියනවා එක අවස්ථාවකද. දේශනාවක. එහම එතර ඒ ඒ සිත්්තිික අල්ලගෙනතමයි මහර කුඹරට යන්න ඇතම ඒමගේ සිද්ේ පොතේ යනවට න එත ෙම ඇතද සාහි්‍යය තියෙනවාට ර්ම කුද් මේ මවතරේ ගුරලුගොමිකුහගේ ඒ සාහිත්‍යයයි මේ ධර්මයයි කියලෙක්ට. ඒ එතන වෙනසක් තියනවා. මට තව අපට කාලයක් හරස්ෙනවා මට ඔබතුමගින් අහන්නට ඕනේ. මේ කෘතිය අපි ධර්මකෘතියක් විදිට ගන්න පුළුවන්. සාහිත්‍යක කෘතියක් විදිටත් ගන්න පුළුවන්. ඒ වගේම මටහිතෙනවා මේ වර්තමාන සමාජය ගැන එදා සමාජයෙන් නිරූපණය කරන විදිේ කෘතියෙකුත් කියලා. බදුක්‍රම ගැන මිනිස්සු විඳන පීඩා ගැන මේ දේවල් ගත් තම එදාඋු දේමදා දත්වෙන්නේ. ඇත්තර්මති ඒ සිද්ධර්ථ තර්තයෙත් මහා කම්පාවක් තියෙනවනයෙක්නී. බුදහදුරුව අනිකතින්. උදහාමුදුරුව ලිච්්‍ය විරාජරන්ටේම කියන කොට ඒක ලි්්‍ය ප්‍රාදුරන කතන්දර වලදීම බුදහාමුදුරෝ ඉදිරිපත් කරවනය එකක දසරය ධර්මයයක්කි ලෙ එකක් ඉදිරිපත් කරනවා. රටක් පානය ගාන කොහොමද කියයිට මේ උපදෙස්ත්‍රම බදුහාමුදුරුව. ඇතැම ඒ දීපු උපදෙේ අරත් ගැලපෙන්වන්නේ. ඒකැන අදත් එදා එදත් තිබුණා මේ පන්ති බේදය. ඉදත් තිබුණ මේ කුල බේදය මේ සමාධ විශමතාවයන් ඒ සමාධ විශ්මමාතාවන් දැන බුදු හාමුදුරුවෝ ඒ විශෂමතාවයන් නැතිරලා හොඳ පාලෙක් බිහිවන්නවන කොඳ කියන එකත් බුදුහාමුදුරෝය දසරය ධර්මෝල දීම දේශනා කරනවා. ඒ අද අදටත් අතරම ගැලපෙනවා බදු ක්‍රම උනත් එේෙම බදුව බදු ගැනත් ඕ දුගෙනත් එෙමනේ රෝන් ගන්න ඕන මල සලන්න නැතිවනි නමුත් දැන් ඉතින් අපට පේනනේ මල් තලන හැටි ඉතිං ඒ අඇතරම හම යගෙක්ම ගැලපෙන හදගේ ර්ගගේ මන් කරාය ල අපිේ මිනිස්සු කියනවා ික්තතිරි දවරුගෙන කතා කරනවා අප ප නායකයෝ නමුත් එහෙම කතා කර කර මේ කලාපුුරජරුවගේ හැසිරේ න කලාබු රජ්ජුරුවේ කියන්නේ ක්ෂාන්තිවාදී තවස්තගේ අතපයි කපාදාපු මේ දෘෂ්ට රජයෙක් ඉතින් ඒ වගේ රජවුරුත් අපට පේනෝ ඉන්න බව හමල්හිම හ මේ වගේ දේවල් තියන ඕ තාකරම ටේ දෙනගම සිරිවර්ධන දේෂ්ට ලකයාලියූ මෛත්‍රී සාගරයකන මේ කෘතිය ගැන. කියවන පොත් ඇතිලෙෙන් අපිට ඉතිහාසය පේනවා. ඒ වගේ මේ ඉතිහාසය නිසා ගොඩනැගෙන වර්තමාන ගැටලුපේනවා. ඉතිහාසයම නැවත පුන රුච්චාරණය වෙන පේනවා. මේ සියල්ලම ලේකකයා ඔබට තිඩින කරන්නේ සබුද්ධික සමාජයක් ගොඩනගන්නට. මේ කෘතියපුරා විසිරෙන මෛත්‍රියය ඒ සඳහන් වන ඒ ෘතියේ නිෂ්ඨාවට බලපෑම් කරන හේතුසා දෙක තරම්ම බොහොම ලස්සන්ට ඉදිරිපත් කරන්නට එතුමාගේ භාෂාව සමත්වෙලා තියනම්. පෙරත් කිවූ පරිදිම එතුමා ඔබ බෙහෙවින්ම ප්‍රිය කළ නවකතාලියූ රචකෙක් අයෝමා වගේ නවකතා. ඒ වගේම එතුමා ඔබේ දරුවන්ගේ පරම්පරාව සබුද්ධිග කරන්නට වෙහෙසුුණු කෙනෙක් යෝුන් නවකතා ලියූ කෙනෙක්. ළමා කතාලියෝ කෙනෙක් කයාගේ වගකීම කවරාකාර දෙයන්න ගැන බොහෝම පරිස්සමෙන් සහ වගකීමෙන් ක්‍රියාත්මක වුණු කෙනෙක් ඒ වගේ ම කාලයක් තිසේ බෞද්ධ දර්ශනයක් එක්ක ගනු දෙනු කළ කෙනෙක් ඔබ බොහෝ ප්‍රිය කළ නමස්කාර සඟරාවේ ප්‍රධාන සංස්කාරක දූරය දැරු කෙනෙක් එතුමා එතුමාගේ මේ ජීවිත කාලය පුරා ගෙනයමින් පැවතුනු ඒ ලේඛකයාගේ වගකීම සහ යුතුකම කුමක් දෙයන්න ගැන බොහෝ නිදර්ශන සපයන කෘතියක් තමයි මෛත්‍රී සාගරය කෙලකයන්. ඒනිසා ඔබට කියවාගන්නට කෙලාරාධනා කරනවා, දෙනගම සිරිවර්ධන අපේ ගුරතුමානන්ට, පොහොම ආදරයෙන් ගෞරවෙන් සමු දෙන ගමන් අද පොතැ හිතැයි වැඩ සටහනනි නිමාවක් දකින්නටයි බලාපොත්තුව ඔබට සුබසතියක්.